අයිබෝන් අද සුබරුදු පරිදි සුබරුදු වේලාවට ඔබ එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ 24x7 සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් සමාගමේ සමූහ වෙළඳ කළමනාකරුව ප්‍රියන්ත ජයසිංහ මහතා. අපි සූදානම් වන්නේ 2024න් පසුව ශ්‍රී ලංකාවේ ඇස්බස්ටෝස් තහඩු ඒ සෙවිලි තහඩු තහනම් කිරීමට යම්කිසි තීන්දුවක් අරගෙන තිබෙනවා. මේ තීන්දුව කෙසේ බල පැවැත්වෙයිද මෙය කෙසේ බලපාවිද කියන කාරණාවන් අපි වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා තමයි අපි අද සූදානම් වන්නේ. අපි අයිබෝන් කියව බෝ පිළිගන්න අපගේ වැඩසටහනට අයිබෝන් ජයන්ත. මම මුලින්ම කැමතියි මේ කර්මාන්තය ලංකාවේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ ඒ කර්මාන්තයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් දැන කියා ගන්න. හොඳයි ජයන්ත, මම හිතනවා බොහොම හොඳ කාලීන මාතෘකාවක් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ කර්මාන්තය ගත්තම මේ සෙවිලි තහඩු කර්මාන්තය ගත්තම වසර 60කට වඩා කාල පරිච්ඡේදයක් මේ ශ්‍රී ලංකාව තුළ බිහි වෙලා තිබෙනවා. ඉතින් විශාල කර්මාන්තයක්. මන්ද ඕනම රටේ ජනතාවගේ පළවෙනි පරමාර්ථය තමයි තමුන් කෙසේද කැදල්ලක් එහෙම නැත්තම් නිවනක් හදාගන්නේ කියන එක. ඉතින් ඒ නිසා මම හිතනවා මේකෙන් වහල කියන්නේ අත්‍යවශ්‍යම කාරණයක් හිසට සෙවණ. ලංකාවේ නිවාස වෙළඳපොළ ගත්තම ඒ වෙළඳපොළෙන් 50% අද වෙනකොට මෙම ෆයිබර් සිමෙන්ට් සෙවිලි තහඩු කර්මාන්තයට ආකර්ෂණය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. 50%කට ආසන්න ප්‍රමාණයක් අපිට රැකගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතුරු 50% මොනවද සෙවිලි කරන්නේ? ඉතුරු 50%ට ශ්‍රී ලංකාවේ උළු නිෂ්පාදන භාවිත කරනවා. ඊට අමතරව සිමෙන්ති කොන්ක්‍රීට් උළු භාවිත කරනවා. ඒ වගේම මෑත කාලයේ සින්ක් ඇලුමිනියම් නිෂ්පාදනත් භාවිත කරනවා. ඒ වගේම තවමත් ඉතාමත් අපහසුම ජනතාව පොල්ලතු මට්ටමේ ජීවත් වෙන අයත් ඉන්නෝ. ඒ වගේම ටතරන් වගේ දේවල් පවා සෙවිලි කරනවා. තවමත් සෙවිලි කරනවා ජයන්ත. ඉතින් මං හිතන්නේ ඒ නිසා මේ කර්මාන්තේ මේ විෂයපතය සම්බන්ධව රටේ ජනතාව මීට වඩා අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. මං විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ දෙරණ මාධ්‍ය ආයතනයට මේ සම්බන්ධව අපිට සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධව. දැන් එතකොට 2020දී මේ සෙවිලි මේ ඇස්බස්ටෝස් සෙවිලි තහඩු තහනම් කරන්න ඇයි යෝජනාව එන්නේ? මොකද්ද මේකේ අරමුණ? 2024දී ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධ වර්තමානයේ කැබිනට් තීරණ දැනුදීමක් වශයෙන් තමයි අපිට දැනගන්න ලැබුණේ. 2024දී පමණ මේ ක්‍රිසෝටයිල් ඇස්බස්ටස් සෙවිලි තහඩු කියලයි මේ රටේ ව්‍යවහාරයේ භාවිතා වෙන්නේ. නමුත් ඊට වඩා දෙයක් මේක ඇතුළේ තිබෙනවා. මම සාකච්ඡා කරද්දී ජයන්තර මම පැහැදිලි කරන්නම්. අපි පාවිච්චි කරන්නේ මේ ක්‍රිසෝටයිල් කියන ඇස්බස්ටස් වර්ගයයි. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ සමස්ත අපේ ශ්‍රී ලංකාවේ භාවිතා වෙන්නේ ක්‍රිසෝටයිල් හැවත් සුදු ෆයිබර් තමයි අපි භාවිතා කරන්නේ. ඒ වගේම ඔබ අහපු පරිදි ඇයි මේකට කාරණාව කියන එක මා දකින්නේ මේක විශේෂයෙන්ම මේක ජාත්‍යන්තරව පැමිණි දෙයක් විදිහටයි මා දකින්නේ. මන්ද ලෝකයේ දියුණු රටවල් යම් දියුණු කියන යුරෝපියන් යුරෝපානු සංගමය ඒ වගේම විශේෂයෙන්ම එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක් මෙම භාණ්ඩ නිෂ්පාදනයට ක්‍රිසෝටයිල් ෆයිබර් භාවිත කරන්නේ නැහැ. ඇත්තටම ඇස්බස්ටස් භාවිත කරන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතු වුණේ මේගොල්ලෝ මේක පාවිච්චි කරේ 1600 ගණන්වල. මේ ක්‍රිසෝටයිල් කියන මේ ඇස්බස්ටස් කියන දේ ලෝකේ හොයාගෙන තියෙන මේක පොළවෙන් ගන්න ඛනිජ වර්ගයක්. මේක අකාබනික ඛනිජ වර්ගයක්. මේකේ වර්ග දෙකක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඇමොසලයිට් ඇන් සහ මේ අපි පාවිච්චි කරන සර්පන්ටයින් වර්ගයේ. එතකොට මේ නිල් සහ දුඹුරු තමයි මේ ඇමොසලයිට් කාණ්ඩයට ඇතුළත් වෙන්නේ. සර්පන්ටයින් කාණ්ඩය තමයි මේ සුදු ක්‍රිසෝටයිල් කියන භාණ්ඩය අපි පාවිච්චි කරන්නේ. එතකොට ලෝකයේ දැන්ට රටවල් 150කට වඩා ප්‍රමාණය මේ ක්‍රිසෝටයිල් දැන්ට භාවිත කරනවා. මේ දියුණු රටවල් භාවිත කරන්නේ නැහැ. ඔව්, දියුණු රටවල් කියන්නේ ඒ රටවල් වල අපි දකින දේ තමයි සමහර රටවල් වල ඇස්බස්ටස් නිදි තියෙනවා. මේක පොළොවෙන් ලබා ගන්න දෙයක් මං කලින් කිව්වා වගේ ජයන්ත පොළොව යටින් නිදි වලින් ගන්නවා. එහෙම නැත්නම් කඳු වශයෙන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඕස්ට්‍රේලියාව වගේ රටක විශාල වශයෙන් මේ ඇස්බස්ටස් ගොත් භයානක තත්ත්වයක් තමයි මවාපාලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ශ්‍රී ලංකා වාසීන්ට ඕස්ට්‍රේලියාව බොහෝ හිත ළඟ රටක් විදිහට මම දකින්නේ. එහෙ දේවල් බොහෝ විදිහට අපි සාකච්ඡා කරනවා. දැන් ඒ රටේ ගත්තොත් එහෙම ජයන්ත මේ
මේ ඇස්බස්ටස් අරන් තියෙන්නේ අංශු මේ මේ ෆයිබර් අරන් තියෙන්නේ ඩයිනමයිට් වගේ දේවල් දාලා පුපුරලා තියෙන්නේ. ඒතර ඒ හරහා ඔවුන්ගේ වාතය විශාල වශයෙන් දූෂණය වෙලා තියෙනවා. ඒ අනිත් එක ඒ කාලේ භාවිතා කරලා තියෙන්නේ නිල් සහ දුඹුරු ඇස්බස්ටස් තමයි ගොඩක් භාවිතා කරලා තියෙන්නේ. ඒතර නිල් සහ දුඹුරු කියන්නේ අපි ලෝකේ හොයාගෙන තියෙන මේක අනිවාර්යයෙන් මේක ශරීරයට අහිතකර ද්‍රව්‍යය. මේ හරහා පෙනහළු වලට ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන්. ඇස්බස්ටොසිස් වගේ ලෙඩවල් ඇති වෙන්න පුළුවන්. එතකොට මේකට ප්‍රධාන හේතුව අපි මේක විද්‍යාත්මක පදනමින් තමයි අපි මේ සම්බන්ධ විශේෂයෙන්ම සාකච්ඡා කරනකොට බලන්න තියෙන ජයන්ත. මොකද හේතුව මේකේ තියෙන රසායනික සංඝටක අණුව මේ ඇමොසලයිට් කාණ්ඩයේ ඒක විශේෂයෙන්ම පපුව තුළදී මේක දිය වෙන්නේ නැති ගතියක් තියෙනවා. මොකද මේකේ තියෙන මැග්නීසියම් තියෙන්නේ මේ ඇතුළතින් තමයි සංඝටක වෙලා තිබෙන්නේ. නමුත් මේ සර්පන්ටයින් එකේදී මැග්නීසියම් එළියට තමයි නිරාවරණයලා තියෙන්නේ. ඒ නිසා මේ නිල් සහ දුඹුරු ඇස්බස්ටස් වර්ග පපුව තුළදී කෙඳි වගේ තිබිලා ඒක දිය වෙන්නේ නැහැ. ඒක පපුවේ ඇනිලා ඒ හරහා ආසාදී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ සුදු ඇස්බස්ටස් කියන ක්‍රිසෝටයිල් කියන එක දින 90ක් තුළදී මේ අපේ ලංග්ස් වල, ඒ කියන්නේ පෙනහළු තුල හෝ ආමාශය තුල හෝ තියෙන දියර තුල ගැටිලා ඒක කුඩා කැබුලි වලට කැඩිලා නැවත වරක් අපේ ශ්වසන පද්ධතිය හරහා කිඹිලි මාර්ගෙන් හෝ සම්ප්‍රතිශා මාර්ගෙන් නැවත පරිසරයට මුදා ගන්නවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. ග්‍රාමෙන් වස්සෝ ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් සමාගමේ සමූහ වෙළඳ කළමනාකරු ප්‍රියන්ත විජේසිංහ මහතා. ප්‍රියන්ත ජයසිංහ මහතා, අපි කතා කරමින් සිටින්නේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු 2024 පසුව තහනම් කිරීම පිළිබඳව. දැන් ඔබ සඳහන් කරා දැන් මේ අර සර්පන්ටයින් කියන වර්ගය අර ඔබ මුලින් සඳහන් කරපු වර්ගය තරම් එතරම්ම සෞඛ්‍යයට ප්‍රශ්නයක් නොවේ කියන කාරණය. හැබැයි ඒ ඒත් ඔබ කියන ආකාරයටත් ඒනුත් යම්කිසි සෞඛ්‍ය තර්ජනයක් ඇති වෙනවා. නොවෙනවා නොවේ. මෙහෙමයි ජයන්ත, දැන් ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් අද කාලේ අපි කන බොන සෑම දෙයකම ඉඳලා මේ සෑම දෙයක්ම අනවශ්‍ය විදිහට භාවිතා කරොත් එහෙම කර්මාන්ත ශාලාවක රැකියාවක් කරන කෙනෙක් නම් අපි පාරේ ඇවිදිනවා නම් මේ තියෙන දූවිලි අංශු ප්‍රමාණය අනුව අපි ඕන කෙනෙකුටම පරිසරයේ දූෂණය අනුව ඒ දූෂණ ආයතන ප්‍රමාණය අනුව නොයෙකුත් ලෙඩ රෝග හැදෙන තියෙන භාවිතාව වැඩි. ඉතින් ඒ නිසා අපි මේකෙදි කල්පනා කරන්න ඕනේ මෙම අමුද්‍රව්‍ය මෙම සර්පන්ටයින් කාණ්ඩයටත් ක්‍රිසෝටයිල් අමුද්‍රව්‍ය සේෆ් ඇන් රිලයබල්, ඒ කියන්නේ ආරක්ෂිත සහ විශ්වාසදායකව කෙසේද පරිහරණය කරන්න කියන එක. මෙන්න මේක තමයි මම හිතන්නේ මේ අපි පටලවගෙන තියෙන තැනක ඉදිරිය ජයන්ත මම දකින්නේ. මොකද හේතුව ජාත්‍යන්තර ප්‍රජා මේක භාවිතා කරලා තියෙන විදියත්, ඒ හරහා නිෂ්පාද කරලා තියෙන භාණ්ඩ පිළිබඳවත්, එසේම ඒව පරිහරණය කරලා තියෙන ආකාරය අනුවත් මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒව ඝනත්වයෙන් අඩු භාණ්ඩ තමයි ජයන්ත ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන. උදාහරණයක් වශයෙන් නිල් සහ දුඹුරු වෙනම භාවිතා කරලා තියෙනවා. නිල් සහ දුඹුරු කවලමේ පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නිල් දුඹුරු සහ සුදු කවල මේ පාවිච්චි කරලා තියෙනවා. සුදුත් වෙනම පාවිච්චි කරලත් ඇති. ඉතින් නොයෙකුත් ආකාරයෙන් මේක පාවිච්චි කරලා තියෙනවා. මේක මම කියන්නේ මේ ඈත අතීතේ. ඒතර මෑත අතීතයට එද්දී අපි දන්නෝ තාක්ෂණික දියුණුව ඒ රටවලින් අපේ රටට ගලාගෙන එනකොට අපි මේකේ හොඳම හරිය අපි අරගෙන තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මම දකින්න විදිහට. අද තත්ත්වයේ ගත්තොත් අපි ශ්‍රී ලංකාවේ එදා සිට මම කිව්ව පරිදි අවුරුදු 60ක කාල පරිච්ඡේදයේ මේ ඇස්බස්ටස් ඉතිහාසය ගත්තොත් එහෙම අපි අවුරුදු 60ෙම හදලා තියෙන්නේ අධික ඝනත්වයෙන් යුතු 92%ක් සිමෙන්ති සහ ජලයේ තියෙන 8% කියන ඉතාම කුඩා ප්‍රතිශතයක් තියෙන සුදු ක්‍රිසෝටයිල් ඇස්බස්ටස් පාවිච්චි කළා තමයි මේ සෙවිලි තහඩු අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට අපි මේ මම හිතන්නේ අපේ කර්මාන්තකරුවන් වශයෙන් උත් විශාල වරදක් මම දකිනවා. ඇත්ත වශයෙන්ම මේකේ හරණම් කියන්නේ සිමෙන්ති ෆයිබර් සෙවිලි තහඩු කියලා. නමුත් අපි ඉස්සරහට දාගෙන තියෙන මේ ඇස්බස්ටස් කියන එක. ඒක තියෙන 8%යි. 92%ක් තියෙන සිමෙන්ති ඇත්තටම මේකේ. දැන් කෙසේ වෙතත් දැන් ඔබ කියන කාණ්ඩය 2024 පස්සේ ලංකාවේ තහනම් වෙනවද? නැහැ, අපිට කියන්න බෑ තහනම් වෙනවා කියන තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. කැබිනට් තීරණ දැනුම් දීමක් තිබෙනවා. මම නෑ කියන්නේ. ඒ කැබිනට් තීරණ දැනුම් දීම
අතරේ දැනට සාකච්ඡා මට්ටමින් රජය විසින් පත් කරන ලද කමිටුවක් මගින් සහ කර්මාන්තකරුවන් වශයෙන් අපිවත් වර්තමානයේ බොහෝ මෑත කාලයේදී අපිව එම සාකච්ඡාවට කැඳවලා තියෙනවා. දැන් අපි මේ හරහා රජයට සහ මෙම කමිටුවට අපේ කර්මාන්තයේ தત્ත්වය අපි කර්මාන්තයේ කරගෙන යන්නේ කෙසේද? වසර 60ක රටේ මේ කර්මාන්තයේ තිබුණේ කොහොමද? මේ නිෂ්පාදනය කොහොමද කරේ අපි? මේක ප්‍රවාහණය කරේ කොහොමද? මේක සවිකරේ කෙසේද? මේක පාරිභෝගිකයට බලපාන්නේ කෙසේද? මේ හරහා එන්න පුළුවන් ආපදාවක් තිබේද? ඒවා අවම කරගත හැක්කේ කෙසේද? ඊළඟට ශ්‍රී ලංකා වාසීන්ගේ ආර්ථික, සමාජීය, සෞඛ්‍ය මේ සියලු ගැටලු අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න. ජයන්ත, අපිට කර්මාන්තකරුවෙක් විදිහට මේවෙන් ඈත් වෙන්න බෑ. ඒ වගේම වසර 60ක අඛණ්ඩ කර්මාන්තයක් විදිහට මේ රටේ දියුණුවට අතහිත දෙන දෙයක් අපි කරමින් ඉන්නේ. අපි නරක දෙයක් නම් අපි අනිවාර්යයෙන්ම වැදගත් පිළිගත් ආයතන වශයෙන් අපි එවැනි දෙයකට සම්බන්ධ වෙතු නැහැ කියලායි ජයන්ත මා හිතන්නේ. ඒ නිසා විවෘත කතිකාවක් තියෙනවා මෙතන ජයන්ත. ඔව්, දැන් ප්‍රියන්ත මහත්මයා කියන කාරණේ අපට පැහැදිලි වන්නේ දැන් 2024 දී මේ ඇස්බෙස්ටෝ සෙවිලි තහඩු තහරම් කරනවා කියලා ප්‍රවෘත්ති පළ වුණා, සාකච්ඡා තිබුණා. ඒ වගේ යම්කිසි මතයක් තමයි සමාජයේ ඇති වෙලා තිබෙන්නේ. දැන් ඔබ කියන කාරණයෙන් අපිට ගම්ම්‍ය වෙන කාරණය තමයි මේ එහෙම වෙන්නේ නැ, එහෙම වෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. මේ වෙන විට විවෘත සංවාදයක් කතිකාවක් තිබෙනවා. ඔබලා උත්සාහ කරනවා ඔබලාගේ ප්‍රශ්න දැනුම් දෙන්න. එතකොට මෙතෙන්දී යම්කිසි එකඟතාවයක් ඇවිල්ලා තමයි මේක වෙනවා නම් වෙන්නේ කියන කාරණය. එතකොට දැන් මෙවැනි තත්ත්වයකදී දැන් ඔබ අර මුලින්ම සඳහන් කරා මේ සුදු ඇස්බෙස්ටෝස් කියන සර්පන්ටයින් කාණ්ඩය පිළිබඳව දැන් ඔබලා ලංකාවේ ගොඩක් වෙලාවට නිෂ්පාදනය කරන්නේ මේ කාණ්ඩය කියලා කිව්වා. එතකොට දැන් මෙවැනි මේවා දිගටම පවත්වාගෙන යා යුතුයයි ඔබලා ගොඩනගෙන තර්කය මොකද්ද? ඒකට කාරණා කීපයක් තියෙනවා ජයන්ත මම දකින විදිහට. ඒ කියන්නේ මෙහෙමයි, ඒකේ වාසි අපි වැඩි වෙන්නේ නැහැ. ඔව්. ඇත්ත වශයෙන්ම දැන් උදාහරණයක් අපි ඝර්ම කලාපීය රටක් අපේ රට ගත්තම එතකොට මේ රටේ විශේෂයෙන්ම මේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයට, වැස්සට ඔරොත්තු දෙන ආකාරයට බැලුවම අපේ භාණ්ඩය ශක්තිමත් භාණ්ඩයක්. ඒ වගේම තමයි අපේ රටේ ප්‍රායෝගිකව තියෙන දෙයක් තමයි සතුන්ගෙන් තියෙන වඳුරන්ගෙන් සහ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. වලවලට වඳපයන ඒ වගේ ප්‍රශ්න තියෙනවා. තැඟ උඩට කඩාගෙන වැටෙනවා ඒ වහල. ඔව්. ඊළඟට අපි බලන්න ඕන ආර්ථිකම වශයෙන් ප්‍රශ්නකුත් තියෙනවා. අපි ශරීරයට අහිත කරන ආර්ථික පැත්තකින් තියමුකෝ. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා 100%ක මේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩය කිසිදු රටේ ජනතාවට හෝ කර්මාන්තයේ නියලී සිටින පුද්ගලයන්ට, ඒ කියන්නේ සේවකයන්ට කිසිදු හානියක් නොවන ආකාරයෙන් අපි ඊටාත්ම කල්පනාකාරීව ආරක්ෂාකාරීව මේ කර්මාන්තය පවත්වාගෙන යනවා කියන එක. රජයක් වශයෙන් මම ඉල්ලා සිටින්නේ හැමතිස්සෙම මම රජයේ සාකච්ඡාවකට ගියපු වෙලාවකට ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව රජයට රජයේ ගොඩක් දේවල් කරනවා. මම කියන්නේ රටේ නීතිය බොහොම හොඳයි. ඒ කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ අපිට කර්මාන්ත අපිට ඕන විදිහට පවත්වාගෙන යන්න බෑ. ඒවට නීති රීති මාලාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ජනතාව පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ඊළඟට මේකේ නරක හොඳ බලා ගන්න පුළුවන් වාතයේ කොයිතරම් දූෂණය වෙලාද කියන එක. වාතයේ කොතරම් ඇස්බෙස්ටස් අංශු ප්‍රමාණයක් තිබෙද කියලා පරීක්ෂණ කිරීමේ ලෝකයේ අද දියුණුවයි. ඒ නිසා ඕනෑම අවස්ථාවකට පරීක්ෂණ කරන්න ක්‍රම තියෙනවා. අපේ කර්මන්ත ශාලාවක් තුල 0.1ක ඝන සෙන්ටිමීටරයක තියෙන්න ඕන පුළුවන් ෆයිබර් ප්‍රමාණය 0.1යි. ලෝකේ සමහර රටවල් වල අපි දියුණු කියන රටවල් වල මේක අංශු 2000 3000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් එවැනි රටක පරිසර ප්‍රශ්න සෞඛ්‍ය ගැටලු අනිවාර්යයෙන්ම ඇති විය යුතුයි. නොවුනනම් ඒක ප්‍රශ්නයක්. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් සමාගමේ සමූහ වෙළඳ කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ මහතා. අපි කතා කරමින් සිටින්නේ 2024 යෝජනා කර තිබෙන ඇස්බෙස්ටෝ සෙවිලි තහඩු තහනම් කිරීමේ යෝජනාව පිළිබඳව අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. දැන් අතරම මේ ඔබ අතර ඔබට යෝජනය කරන එක සමාගමක් පමණක් නෙවෙයි. ඔබ මේ ලංකාවේ මේ කර්මාන්තයේ දෙන සමාගම් හතරෙම ඒ නියෝජනය කරන නියෝජිතයෙක්.
දැන් මේ ආකාරයට දැන් ඔබලා සඳහන් කරනවා මේ කර්මාන්ත මේ විදිහට චිරාත් කාලයක් ඒ කියන්නේ අවුරුදු 60ක් වගේ කාලයක් පැවතගෙන ආවා අපි මේ අපිට මේ වගේ වාසිය තිබෙනවා මේ ආකාරයේ සර්පන්ටයින් වර්ගයේ නිෂ්පාදන කිරීමේදී එතකොට ලෝක ජාත්‍යන්තරව ගොඩනැගුණු තර්කයක් මත පදනම් වෙලා තමයි මේ යෝජනාව එන්නට ඇත්තේ එතකොට අපි මේ පිළිබඳව එකඟතාවයන්ට පැමිණෙන්නට උත්සාහ කරනවා එතකොට හැබැයි දැන් ප්‍රතිවිරුද්ධ තර්කය මොකද්ද? ඇයි මේක තහනම් කළ යුතුයයි ඕන් යෝජනා කරන්නේ? ඕන් මොකද්ද මේ සඳහා ඔබලා සමග තර්ක කරනකොට එකඟතාවයන්ට පත් වෙනකොට ඕන් ඇඟිල්ල දිගු කරන්නේ මොන වගේ අඩුපාඩු දැසද? මෙහෙම ජයන්ත දැන් මම මේ සම්බන්ධව අපිට නියෝජනයක් ලැබුණ පළවෙනි වතාවයි අපි රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කර යත්ත වශයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය හරහා ඒ අවස්ථාවේදී අපි දැක්ක දේ තමයි මේකට කැබිනට් පත්‍රිකාවටත් ඇතුළත් වෙලා තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් යෝජනා කරන දෙයක් විදිහට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් අනුව තමයි ඔවුන් තීරණය කළ තියෙන්නේ මේ සියලුම ඇස්බස්ටස් වර්ග. ඒ කියන්නේ ක්‍රිසොටයිල් වේවා, ඇමසලයිට් වේවා, සියලුම ಜಾති නිල් දුඹුරු සියල්ල කවලමේ අරගෙන මේක ශරීරයට අහිත කරයි. ඒ නිසා මේක භාවිතාවෙන් ඉවත් කරොත් හොඳයි කියන මතය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් අතරම අපේ මාධ්‍ය තුලින් දැක්ක කාරණේ තමයි මේ සෞඛ්‍ය තර්ජන එල්ලවනවා. මේ තුලින් අර පෙනහළු ආශ්‍රිතව ප්‍රශ්න ලෙඩ රෝග හැදෙනවා. මේ නිසා මේ තහනම් කළ යුතුයි කියන කාරණය. මේ පිළිබඳව ඔබ සමාගම් විදියට ඔබලාට මොනවද දක්වන්නට තිබෙන අදහස? ඔව් ජයන්ත මෙහෙමයි. දැන් හොඳම දේ තමයි එවැනි රෝග සැදීමට තියෙනවා නම් අවකාශයේ වැඩියම තියෙන්නේ කර්මන්ත ශාලාව තුළ වැඩ කරන සේවකයන්ට තමයි ඒ අවස්ථාව වැඩියම තියෙන්නේ. දැන් අපි බැලුවම අපේ සේවකයන් වසර 60ක ආයතනයක් නිසා මේකේ අපිත් එක්ක ඉන්නව අවුරුදු 35 වගේ සේව කරපු අය ඉන්නවා. ඒගොල්ලෝගේ ළමයි අපිත් එක්ක දැන් වැඩ කරනවා. ඒ පරණ 35 වැඩ කරපු අය තමාර අදටත් ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් තියෙනවා. අපිට මේව කටවචනෙන් කියන්න බෑ. මං ජයන්තර කලිනුත් කිව්වා මේක ඇවිල්ලා මේව පරීක්ෂණය කරන්න ඕන. මේක ඇවිල්ලා විශාල විද්‍යාත්මක ගබඩාවක කාරණයක්. ඒක මේ දවසෙන් දෙකෙන් අපිට තීරණය ගන්න බැරිද? ක්ෂණික පිළියම් ලබා ගන්න බෑ. බැරිද? එතකොට මේකේ අපිට උපු කරගන්නට හැකි දෙයක් තමයි අපේ සේවකයන් හැම කෙනෙක්ම අපි කර්මාන්තශාලා වාසි සේවකයන් වසරකට සැරයක් අපි පෙනහළු පරීක්ෂණ ඒ වගේ සියලුම පරීක්ෂණ කරලා අපි ඔවුන්ගේ සෞඛ්‍ය දත්ත අපි ලබා ගන්නවා. අද වෙනතුරු අපිට එවැනි කිසිම ගැටලුවක් මේ කිසිදු ආයතන හතරටම ඇති වෙලා නැහැ. ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි අපි බලන්න ඕනේ අපේ භාණ්ඩ පරිහරණය කරන අපේ සහෝදර මේ ජනතාවට යම්කිසි හානියක් වෙලා තියෙනවද මේ වහලක් යට සීටීම හරහා කියලා. අද වෙනතුරු එවැනි පරීක්ෂණයක් අපේ රටේ සිද්ධ කරලත් නැහැ. මම දන්න තරමින් නම් එහෙම දෙයක් තියනවා කියලා අපිට දැනගන්න ඇති වෙලත් නැහැ. හැබැයි ඒකට ඔප්පු කරපු නැති කාරණේ තිබෙනවා. අපි පරීක්ෂණයක් කළා නැහැ තවම. නැහැ. එතකොට දෙවෙනි කාරණේ තමයි අපිට තියෙන දත්ත තියෙනවා. මොනවද තියෙන දත්ත ජයන්ත? මිනිස්සු පිළිකා ලය පිළිකා හැදිලා මැරෙනව නම් කොච්චරක් මැරෙනවද? පිළිකා රෝහලෙන් මයිගාව තියෙනවා ගත්ත දත්ත මං ගණන් තියෙනවා ජයන්ත. වැඩියෙන්ම පිළිකා හැදිලා මැරෙන සමානෙ ගත්තොත් කාන්තාවන් තමයි අද ලංකාවේ වැඩියෙන් පිළිකා හැදිලා මැරෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ලය පිළිකා. මේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තම. පිරිමි පක්ෂය ගත්තොත් එහෙම ප්‍රධානම හේතුව තමයි මේ දුම්පානය, මත්පැන් පානය, බුලත් කෑම හරහා මෙවැනි දේවල් හරහා පිළිකා හැදෙන අවස්ථාල් තියෙනවා. නමුත් මේ හරියටම මේ ඇස්බස්ටස් වලින් හැදෙනවද කියලා පරීක්ෂණ තාම අද ලංකාවේ සිද්ධ කළා නැහැ. අපි අවසාන මිනිත්තු දෙක නිසා අපිට සෑහෙන කාරණා කතා කරන්නට තිබෙනවා. අවසාන වශයෙන් අපි දැනගන්නට කැමති ඔබලාගේ සමාගම පිළිබඳව අන්තිම මිනිත්තු දෙක රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් කියන සමාගම පිළිබඳව අපි දැනගන්නට කැමතියි. ඔව් ජයන්ත මේක අපි 1962 මේ කර්මාන්ත ශාලාව අපි මේ කම්පැනි පටන් ගත්තේ සර් සිරිලි සොයිසම් මහතාගේ මූලිකත්වයෙන්. ඊට පසුව 1970 ගණන් වල මං හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ශ්‍රේෂ්ඨයේ දැවැන්තය පුරෝගාමියා කිව්වොත් මං හිතන්නේ වැරදි නැහැ. මම ඒ වයි ගරු දේශමාන්‍ය ඒ වයි ඥානම් මැතිතුමා තමයි මේ කර්මාන්ත ශාලාව නගා සිටවල 1970න් පස්සේ විශාල දියුණුවක් පටන් අරගෙන මං හිතන්නේ වසර 2000 වෙනකොට අපිට තරගකරුවන් 4 දෙනෙක්ගෙන් පළවෙනි ස්ථානයට අපිට එන්න පුළුවන් වෙලා තියෙනවා. සෙවිලි තහඩු නිෂ්පාදන කර්මාන්තයේ මං කිව්වා අපේ කර්මාන්තයේ 50% තියෙනවා කියලා. ඒ 50%ෙන් 50%ක
වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. මම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ අපේ කළමනාකාරීත්වයේ දක්ෂතාවය, ඒ වගේම පැරණි සේවකයන්ගේ දක්ෂතාවය, අපි විසින් පරිහරණය කරන ඒ ස්ට්‍රැටජීස් හරහා වෙළඳ උපාය මාර්ග හරහා අපිට වෙළඳපොළ ජයග්‍රහණය කරන්න ලැබිලා තියෙනවා. කියන සන්තෝෂයි. ලංකාවේ කොහෙ ගියත් ඔබ වැඩ කරන්නේ රයිනෝ ආයතනයේ කිව්වොත් මම හිතන්නේ විශාල ජනප්‍රියතාවක් පිළිගැනීමක් තියෙනවා. එවැනි තත්ත්වයකට අපිට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා අපේ කර්මාන්තය අපේ ආයතනේ. ඒ වගේම මට ජයන්ත විනාඩියක් දෙන්න, අපි අපේ ස්වභාවය, අපේ ආයතනයේ වැදගත්කම, අපි අපේ රටේ අපි කොයිතරම් වටිනවද කියන අපි තේරුම් ගන්න තියෙන හොඳට. මේ රටේ ස්වාභාවික හෝ යම් කිසි ව්‍යසනයක් වෙච්ච සෑම මොහොතකම මොනයම් හෝ රජයක් සිටියත් පවත්නා රජයත් සමග අත්වල් බැඳගෙන අපි සමාජ සේවා කටයුතු මහා පරිමාණයෙන් ඉෂ්ට කරලා තියෙනවා. මේ විශාල වශයෙන් ඒව මම මේ එකක් දෙයක් කියන කිව්වොත් මහරගම පිළිකාරෝහලේ ශල්‍යාගාරය අපි මීට වසර කීපකට කලින් අපි බාර දුන්නා රජයට. ඒ වගේම වර්තමානයේ අපි දන්නව අරණායක සිද්ධියේදී අද වෙනකොට මේ මොහොත වෙනකොට අපි මිලියන 46ක් වියදම් කරමින් පළවෙනි නිවාස 20 අදහෙට බාර දෙන්න පුළුවන් මට්ටමට අපි ගෙනත් තියෙනවා. ඉතින් අපි කොතනද රට අපි අවශ්‍ය කියන දෙද්දී අපි එතන ඉන්නෝ ජයන්ත. අපි ඇත්තටම ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ 2024 දී මේ ප්‍රශ්නය निराකරණය කරගෙන ඉදිරියට යන්න ඔබලාට අවස්ථාව ලැබෙන්නට කියලා. අපි අද විස් 24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමු වෙමු. බොහොම ස්තුතියි ජයන්ත.